ayo bawaan no alat. Ada di mang wala bini lunch bag ya kalau temai karena balaporot tuh ini. Alat itu adkam mahum adkam prasala ni mak ini. Channel lagi nama itu ini kehindu alat mahum evo agama ni adkam adat mang maru maru itu dene balaporot tuh no. Itu ada ni lunch bag ya kalau dal lasanai ni. Ekrisa මේකට වැඩි මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කොටස් තුනක් විතරයි අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍ය රෙදි කොටසයි සිපර් එකයි හැන්ඩල් දෙක සඳහා මම පටියක් අරන් තිනවා මේ හැන්ඩල් එක සඳහා ඔයාලට ඕන නම් මේ රෙදි වර්ගෙින්ම පටියක් මහ ගන්න පුළුවන් අඟල් 4ක් වගේ මේ අඟල් 30ක් විතර අඟල් 4ක් පළල පටියක් ගත්තාම මේ දෙපැත්තෙන් හරි මැදින් අවලා දෙපැත්තෙන් මේ ඊට පස්සේ දෙපැත්තෙන් මැදට නමලා දෙකට නැමුවාම අඟලක පටියක් වෙනවා. ඒක දෙපැත්තෙන් මහ ගත්තාම ඔයාලට හැන්ඩල් එක සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මේ වගේ මේ හැන්ඩල් පටි දෙකක් තියෙනව පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ අපි බලමු මේ රෙදි කොටස මම අරන් තිනවා මේ රෙදි කොටස මේ අඟල් 27ක් දිගයි. 27ක් දිගයි මේ අඟල් 17ක් පළලයි. ඒ වගේ රෙදි කොටසක් තමයි මම අරන් තියෙන්නේ මේ රෙදි කොටසට තව වැඩි ශක්තිමත්භාවය සඳහා මම ලයිනින් කොටසකුත් කපාගෙන තිනවා මේ අමු රෙද්දෙන් ලයිනින් කොටසකුත් කපාගෙන තිනවා දැන් ඉතින් අපි මේක මහලා බලමු මෙච්චරයි අවශ්‍ය වෙන්නේ මේ සඳහා අපි මහලා බලමු අපි දැන් එහෙනම් බෑග් එක මහමු අපි මේ සිපර් එක අල්ලගන්න තමයි හදන්නේ මුලින්ම මේ සිපර් එක අපි මේ සිපර් එකේ හොඳ පැත්ත ලයිනින් එක උඩින් තියනවා අපි චිපර් එක ඇතුළට යන විදිහට තමයි මේ මහන්නේ මේ ලයිනින් එක උඩින් චිපර් එක තියලා හොඳ පැත්ත ඊට පස්සේ හොඳ රෙද්ද හොඳ පැත්ත ඒ උඩින් තියනවා ඒක ඔයාලට අපහසු නම් ඉස්සෙල්ලා මේක මහලා ඊට උඩින් මේක තියලා ආපහු මහලා එහෙමත් ගන්න පුළුවන් නැත්නම් මේක එකපාරම මහ ගන්නත් පුළුවන් කොටස් තුන තියන්න ඕන ලයිනින් එකයි ලයිනින් එක උඩට සිපර් එකේ මේ හොඳ පැත්ත තමයි තියන්නේ. සිපර් එකේ හොඳ පැත්ත. සිපර් එකේ හොඳ පැත්ත ලයිනින් එක උඩට තියලා ඊට පස්සේ රෙද්ද හොඳ පැත්ත තමයි සිපර් එක උඩට තියන්නේ. උඩට තියෙන්නේ කණු පිට පැත්ත. මේ වගේ එනවා. නෝකියවම අපි මේ පැත්ත ඒ අල්ල ගන්නකොට අපි හොඳ පිට පැත්ත මේ හොඳ පිටටම නමනවා. දැන් මේ හොඳ පිට උඩට හොඳ පිට අනිත් පැත්තෙන් කණ පිට යටට මේ ලයිනින් එක යටට දැන් මේ වගේ තමයි ඉන්නේ. අපි හරි මැද ලකුණු කරගන්න ඕනේ. තාත්තගේ නට්ටම ආරයි. දෙක හමාර අටහම මැද ඉඳලා
deka hamara lakunu karanna una handle ekak lakunu kara apata handle ekak ellima sandaha tamai me deka hamara api depattata lakunu karaganne. Mang itu meti bu nisa me me handle kotor sama ngalan wa. Selama ini kan mengkaraga na. Aku kita ini dia lah. Siapa reke tu sama ngkaraga alan na. Siapa reke langin kitu mo ponte ka katratera na wala. Ati dani, maday nila deka hamara lak mo karo puta na samay. Neko ni alan. Neta ni, ako niya katahara wala. Pasti api me itu rutika ada erala. Metenah indala me deka hamara api meten indala deka hamara lakunu kor. Dan metenah deka hamara. Metenah meten indala deka hamara lakunu kor. Karena indala teman. Iga abat pati ala. Hari itu balala. Angal ekak rellak tamai api hadanna.
මේ කට් මාක් එකට හරියට මැද එන විදිහට දෙපැත්තෙන් නමලා පැටින් වැල් අඟලේ වැල් මේ තියෙන අඟලේ ප්‍රමාණය අඟලේ වැල්ක් තමයි හදාන්න ඕන මෙතන හදලා ඒක එතන ටැග් කරගන්න ඕන අනිත් පැත්තත් ඒ විදිහටම ඒ දැල්ල හදාගෙන යමු හරියට. දැන් හදාගෙන ඉවරයි. ඊපස්සේ අපි හරියට මෙතන මේ සිපරේක මැද සිපරේකේ හරි මැද මේ රැල්ලේ මැදට තියන්න ඕනේ. හරියට අර කට් මාක් එකට. තියලා මහන්න ඕනේ. තියලා දෙක දිගටම මහන්න. පැත්තම මෙහුවා දැන් අනිත් පැත්තත් ඒ වගේ මෙතන ගාන්න කියලා හරියට චිපර් එක රැඩ් කට් මාක් එකට චිපර් එකේ නැද තියලා මේ පැත්තත් මහදා. ආගෙන ඉවරයි දැන් අපි මේකෙ මෙහෙම තිනකොට හරි නැති නිසා ඕනනම් කැමති නම් ඕලොක් කරගන්නත් පුළුවන්. නැත්තම් මේක මෙතන අපි පයිපින් එකක් ගහගත්තොත් තවත් හොඳයි. මේ වගේ අනිත් පැත්තට පයිපින් එක හල්ලා ගන්න. දැන් අපි මේ වගේ දෙපැත්තම පයිපින් කරගත්ත දෙපැත්තම මේ වගේ තමයි බෑග් එක මහලා ගන්නම එන්නේ. දැන් අපිට මේක මෙහෙම තියනකට වැඩිය ලස්සනයි අපිට පුළුවන් මේ මුළු දෙක අල්ලගෙන මේ මුළු දෙක මෙහෙම ලං කරලා අපිට නිකන් මෙහෙමත් දාන්න පුළුවන් නැත්නම් අපිට මේ වගේ බටන් එකක්වත් අල්ලන්න පුළුවන්. මෙහෙම මුළු දෙක එකතු කරලා චුට්ටක් මහලා අපිට පුළුවන් මෙතෙන්ට මේ ගැලපෙන මට මන්න මේ මේක තියෙන හින්දා මම අල්ලනවා මෙතෙන්ට බෑග් එකේ පාටට ගැලපෙන විදිහට උගල බටන් එකක් අල්ලන්න. මේ වගේ තමයි බෑග් එකේ ඉන්නේ. ඉතින් ඔයාලත් මේක මඟලා බලන්න ඔයාලට රැකියාවට යන කෙනෙකුට නම් කෑම් එක දාගෙන යන්න පුළුවන්. ඔයාලන්ට ඉතින් හොඳයි බෑග් එක. ඉඩකඩ තියෙනවා ඇතුලේ. ඉතින් දිස්සියකට හොඳයි ඉතින් මම දෙකට මේ බෑග් එක. මලත් ඉතින් මහල බලලා මේ මගේ channel එකට subscribe කරන්න, share කරන්න, like කරන්න, comment එකකුත් දාන්න. ඉතින් මම ඉදිරියට ඔයාලට ඇඳුම් මැටින සඳහා අවශ්‍ය මේ මිනිගන්න විදිහ මේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔයාලා මේ ඒක නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා එතකොට ඔයාලට මේ මම දාන video ඉක්මනින්ම ලැබෙනවා ඒ වගේම ඔයාලට මේ සෑම් රැකියාවක් හරි කරගන්න පුළුවන් විදිහේ දෙයක් මම කියලා දෙනවා ඇඳුම් මහන්න ඉතාම පහසුවෙන් මහන්න තමයි මම කියලා දෙන්නේ සාරි ජැකට් එකන එතනම ටිකක් පරක් වෙලා කියලා දෙන්නේ ඒකයි මේවා මහල ඔයාලා පුරුදු වෙලා ඉන්න එතකොට ඔයාලගේ සාරි ජැකට් එක හොඳට ඉක්මනට එක පාටම අලගෙන මහන්න පුළුවන් ඔයාලා මගේ channel එක subscribe කරලා මේ bell icon එකත් click කරලා තියාගන්න ඉතින් ඔයාලට සුබ දවසක්